අයිබෝන් ඔ ජාතිකරූපවාහිනේ දිවාපරෘත්්ි ප්‍රකාශය සමකිින්. ම චානකී නෝච් ප්‍රථමෙන් දිවා ප්‍රෘතතියේ ශේරෂප පාට. ඹබ වාස ෝජනා ක්‍රම හයක් හද කලා ත්වෙන් ඉවතත. ජර්මනීන් කොරෝනා වසගත මැඩලීමට යළි ක්‍රියාමාර්ග ඇැසා. අධවේගේ මාර්ගේ කඩවත සිට මිරිකම දක්වා උ කොටසේ ඉදිකිරම් කඩිනමින් අවසන්කිරීමට විශයාර ඇමතගෙන් උපදෙස්. අලතුරවාගාව නැගවීමට රුපියල්මිලියන හත් සියකමුදක් වෙන් කෙරේ. ලම දිත්‍රක නිසයෝජනා ක්‍රමහයක් අද උදේ හය සිට හුද කලාතත්වෙන් ඉවත් කෙරුණා. මහල් නිවාසකිහිපේක හුද කලා සිට ජනාව යනු නිහස් කරනු බව කොවි් හනමේ පැතිරීමම වැලකීමේ ජාති ක්‍රියා මිතම අධ්‍යථන ප්‍රධන ුදහමුදාපති ල්ලතුතිතජන ශබේන්ද්‍රවා මතා පසනවා. අදාල නිවාසංකීර්නවල සිදදු කල යුතු PCR පරීක්ෂණ නිමකිරීමෙන් පසුලද ප්‍රතිඵල පදනම් කරගනමින් මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටේ. යනුවමටකළිය රදිය உයන මෝදර මෙත් සඳ உයනසාහ. මිහිජය සෙවන ග්‍රන්් පස් මෝදර உයනසා, සමගපුර දෙමටකොඩ මහිදු செෙන්පුර உයනயான නිවාස ෝජனா ක්‍රම, අ උදෑසන හද කලාත්ව නිද කරුණා. එ නිදහස් කරන්නේ ඒ තුළ කොවිද ධහනවය ආසාධනය ව්‍යප්තවීම ඉතාමත්ම අඔුම් තත්තයකට පත්වනයි කියලා යම් කිසි විදිියකින් වසංගත විද්‍යාක්මකව තහවරු කිරීමගේ පසුව නමුත් එයින් හැගියන්නේ නැහැ මෙතන සිට්න කොවිද්ධනවය රෝගින් කිසිම කෙනෙක් තවදුුරටත් නෑ කොවිද්ධනේ රෝගගේ ව්‍යා්තවීම මේ ප්‍රදේශවල ඇත්තේම නහැකි කියලා තවදුකටත් තියෙනවා නමුත් ඉතාම ඔවු මට්ටමක පාලනය කරගත හැකිමටම. උද කලා භාවෙන් නිදහස් කරලා සාමාන්‍ය ජනජීවිතයට අවතරනවෙන්න හැකිියාව තියෙන ජනතාවගේ ඉල්ලා හිටිනවා තරුණකව මේ දක්වා ඔබ කළේ විශාල කැපවීමක් සතිගණනාවක් තිස්සේ තමුන්ගේ නිවසටම හිරවී සිටීමෙන් මේ කොවිද්ධනවේ රෝගය අපි රටතුළ ව්‍යප්තවීම පාලනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්න ඒ දායකත්ය දිරියටත් ලබාදය කියලා අපි බලාපොත්ව වෙනවා එතන්දි අපි විශ්වාස කරනවා සමාජයට ගිහම ඉතාමත්ම සෞඛ්‍යරක්ෂිතව හැසරේ කියලා මහල් නිවාස ගහතුනක්ගේ ආසන්න සංක්‍යවත්ති වුණ විදුරහද කලා කළලාතිලා දහතුනම එක පාර ඉවත් කලේන තුරු හත තවදුරට පPC. ක් ලක්වමින් අවදාානම තක්සේරුකි රීමේ ක්‍රියාවලට යටත්තය. එනිසායි රෝගීන්ටික සියල්ලම සමාජයෙන් ැහැර කල මෙේමේ ප්‍රදේශෘත කරන මොදේ සල්ල ඉවර කලගන්නගත්තේම අපට තව කොච්රකාලයක් පහගනන්න ේද දන්න හද කලා කරන්න වෙ දන්න ඒහ ජනතාවගේ ඇතිවෙන් ප්‍රශ්ණ සමහරව ඉතාම සංකීර්න ප්‍රශ්න ඒ එනිසා විශේෂෙන්ම සියලම සාදක සැලකිල්ල රටගෙන විද්‍යාත්මක ප්‍රවශයක් ඔස තමයි මේ හුද කලාබව අදන උදසද ඉවත් කල තිය තොට ෙරජ දැන් ඔබගන හිත්තලා ීරණ අරන්තිනවා ඇතින් ඔබ හැරීමත්තක තමයි රජ. ිවර ගන්න පුලුවන් වන්න බලධාරීට එනිසා පිරුණාවෙන් ඉල්ලනවා මහජනතාවගේ ඒ ප්‍රදේශල ජීවත්තන ජනතාවගේ වක්ගේම්හත හැසිරෙන්න්න. ත ො ද රන ලබ පිරිස සි දහස ති ෙකදක් ලො ැයි ක්්‍යම ේශේ පසනවා ෝගේ වලදී පූර්ණන ස ලබූ පිරිස ප්‍රතිශය හැත දෙකයි දශම හතයි හතක්. සියට විසි හයයි දශම හතයි හයකට අදාල පිරික් තවදුරටත් ප්‍රතිකාලබින් සිටිනවා. මිනුව ො හ පැලිකො ොවි පොර ිට හඳනග ෝකින් සං යා හදහ හත් හතලස් තුනක්. න්දහනමදහ හසේ විසිතුන් දෙෙකු සුේ ලබසටනවා. පතුරටත් ප්‍රතිකාරලබන්නේ අට දහස්තුන්සේ විසි දෙෙනෙකු පමණයි. පොන්නරුව කොවිදහනමේ විේෂ ප්‍රතිකා මධ්‍යස්ථානවල සිට හට හහිදනෙකු සවේ ලබවා ඔුන් කොඹ ගම් පහ නුවර කුරනෑගල නරාද ය ස්ත්‍රිකවල පදිංචකරුවන් කෑගල දිස්්‍රිකේ පින්නවලහ රමුක්න පිහිටුවා ඇති කොවි ප්‍රිකාර ම්‍යානවල ට සවලපු විදෙනෙකු අද පටබගියා. ඒ අතර බඳධනාකාර නිල්ද හරින් පස් දෙනෙකු දැනවා. තවත් කොරන ආසාධතයන් හත්සය හැට දෙදෙකු ඒ හඳනාගෙනවා. න් හයිසි අසු හත් දෙෙනකු පෑලියකොඩ කොවි්පකර ආශචිත වාර්තාව රෝගින්ගේ සමීපතමයිෙන් සෙසු හැතැ පස් දෙෙන බන්ධනාගර කොවි් පපකර ආශිත ර්තාව රෝගෙන් පූර්ණ සවයලබයි ඒ රහල් වලින් පිටවගේ සංඛ්‍යාව පන්සිය හැත්තෑවා. මෙට ඒ පCR පීක්ෂණ දාහත්දහ සාහරසිය විසි පහක් සිදු කරෙනා එඒ මෙෙක්මට සිදුකරඇති වැඩිම PිCR පරික්ෂණ සංඛ්‍යාවවයි. එය අනුව මෙට සිදුකරඇති සමස්ත PCR පරිීක්ෂණංඛ්‍යාව නවලක්ෂ අනු හයිදහස් අට සේ විසි දෙක්.ෙහිෝවිට සෞඛ්‍යවයිද නිලදහරි කොට්ටසේටත් හල්තුව සතිපොේ වෙලඳන්සිව් දෙෙකු කරුණා ආසාධයන්ව සිටනවා මේ හත්වෙන් සතිපොල දින දාහතකට වස දැමුණ. සීතාලොක අ අප . හල්ල ස ද හ ොට ස තත් කොවි හන රෝගී පහලොස්තෙක හඳුනා ැතිබෙනවා. රෝගීන්ගෙන්න්න කොස් දෙෙකම ර්තාව තේ තුන්න්නන ප්‍රදේශයෙන්. මේ අතර කොවිද ධහනමේක් පුද්ලමරනයක් කිය වාර්තාාවන කොළම හතුන ප්‍රදේශ පතිංචි වයි සෞරදු අසු දෙක කාන්තාවක් කොවි හන රෝග වැද මුල්ලේයාාව මුලිකරහල ැඩිසත්ක්ක ඒකේ ප්‍රතිකා ලබමින් සිටියද මිය ගොස්තිෙනනවා. රනයට හේතුලෙස දක්වන්නේ අධික රුදුර පීටණය සහ කොවිD් නිමෝණිය වහි. අපි මේ කොවිදධනාවේ රෝගය පාලනය කිරීම සඳහ කටයුතු කිරීමේදී යම්කි සිවිදකින් ජනකොට්ා ශිලක්ක කරලා කටයුත්තක්ක කරන්නේ නැහැ. අපි සිදුකරන්නේ මේ රෝගය වැඩියම අවධානම තියන්නේ කොතන්ද කියලා බලලා ඒ තුළ පරීක්ෂණ සිදුකිීම තුළින් වෛද්‍ය විද්‍යාත්මක විශේෂඥ වෛද්‍යවරන් විසින් ලබාදුන්න ජලය පිළිබඳව. ඒ වගේම පසත් පිළිබඳව විශේෂඥවරුන් විසින් ලබාදීපු නිර්දේශ මත. තමයි මතදේහ ආදාාහනය කරනවාවද නැතිනම් වඩ විදිකට බැහැ කරනෝද යන තීරණය ගන්න මේ අවස්ථාව වන විට සියලුමන් මුතදේහ ආදාානය කර යුතුයි කියේනම් විශේෂක්ඥ මතය තමයි ලබාදීලතියනේ. ජර්පණිය යලිත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හදුන්නාදීමට පියරගෙන තිබෙනවා. ඇතැම් ප්‍රදේශ වසා දැමීමටද තීරණය කෙරුණා. නත්ත පෙර මෙමතනය ගන්නා බව එරට බලදහරින් සඳහන් කලා ගතූ පැෑ විසි හතර තුළ එරට කොරනා මරණ සංඛාව, පන්සිය අසූ පහක් දක්වා ඉහලයාම මිට හේතුවායි. ට හ පෑ හර තුළ ව ආසාධදිතියන් සි අටහස් තුන්සිය හතලි හතර දෙනෙක හඳනා කනා. ඒයනුව සමස්ත අසාධති්‍යන් සංඛ්‍යාව ොස් ලක්ෂ අනු අටදහස ඉක්මවාතිබෙනවා. මේ අතර ඒ රුසියයාේද මියගේ කොරුණ ආසාධදිති්‍යයන් සංඛ්‍යාව හැ සියය දහත්තුුණක් ගතු පැෑ විසි හතර තුළ කොවිද ධහනමේරෝගීන් විසි අටදහස් පන්සිය අසු පස් දෙනෙකු හඳුනා කැනුණා. ඒ සමග සමස්ත ආසාධතියන් සං්‍යාව විසි පන් ලක්ෂ අනු හදහස ඉක්මවාතිබෙනවා. වාර්තාගත අයුරින් ආසාධිතියන් හා මරණ ඉහලයාම හේතුවයෙන් නව ක්‍රියාමාර්ග ගන්නා බව රුසියානු බලහරින් සතහන් කළා. ලොව වැඩිම ආසාධිතයන් පිරිසක් වාර්ාවන අමරිකාවේ සමස්ත කරන ආසාධතයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ අනු පන්දහසක් වනවා. ගතව පැ විසි හතර තුළදී එම සංඛ්‍යාවට නව ආසාධිත්‍යයන් දෙලක්ෂ හතලි සයිහ පන්සි තිස්තෙනකු ඇතුළත් වනාා. ඒය මේියගිය කොවිඩ් ආසාධතියන් සංඛ්‍යාව තුන්තහස් දහනමයක්. ලොව සමස්ත කොරුණා ආසාතියන් සංඛ්‍යාව හත්කෝටි දා හතර ලක්‍ෂ තිස් දෙදහස්ස ඉක්මවනවා මිය ගිය සංඛ්‍යාව දහසේ ලක්ෂ එක් දහස් අසු අටක්. අධිවේගේ මාර්ගයේ කඩවත සිට මීරි ගම දක්වාව කොටසේ ඉදිකිරීමම් කඩිනමින් අවසකරන අත ෝොස්ට්‍රන් ප්‍රාදු මහතා නිලදහරින්ට උපදෙස්තති තිබෙනවා මෙහි ඉකිරීම් ආරම්භකිරීමට යහ පලර ආ්ඩුව සමේදී කොත්‍රාත් ලබාදී තිබුණා. එහෙත් නිසි පරිදි ඉදිකරීම් සිදුව නැතැයි අමා්‍යවරයා කියයා සිටියා. ජසන් ප්‍රාන්තු මහතා මේ අදහස් පලේ කඩවත ට මීකමදක්ව කොටසේ නිරක්ෂණ චාරිකාපකට ඒක්කමෙන්. ගම් පාදිස්ශකේ සංහරධන කමටි සබහපති සහ ප්‍රතිප් මහතාඇතුළ පිරිසක්ද මීට එක්ව සිටියා. හගේ ආඩුවම ආන්ඩ ලයයිල සත්තු වනක් ඇතුළඇත තමයි මේ කොත්‍රක් ගියවසුම නැත්තන් කොතරත්ක ලබා ීර තිබුණ මේක අයත කරදන ගනාවක් නකි ලබට පේන අපිගැගේ පරීක්ෂණයක් කරන. අපි බොහොම අමාරු වෙලාක අතිකර ජනාධිපත්තුමා සහ අගමැතිතුමා මේ පාරයේ වැඩපටන්ගන්න රජයෙන් ලබාදියතු මුදල පහුගේ රජය ඔවන්ගේ ආර්ථය කඩවිඩිමත් එක් කවුන්ට ලබාදන්න ැරවුණ. අපි ඒසඒට පහලසියට හතාමාර්ක මුදලක් ලබාදදුන්න ඒ ලබාදදුන්නත් මෙහි ංමද වැටතුගෙනන අපි හිතරම සැහට පත්වනේ නෑ අපේ ගෙනනල්ල කරපු සාකච්ඡාවෙන් පස්සේ තමයි යම්කිසි වැඩකටක්හර ලයිලයියේ සිද්ව. මීර්ගම ට පො හරදක්වබන අධේගේ මාර්ගගේ මාර්තු තිස්සෙක්නිට පෙරවසං කරන බවයි අමාර්්‍යවරයා කියයාසිටේ. මීර්ගම ඉඳලා පුතුහර දක්වාන ත කරුණහල දක්වා මාර්ගගේ අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසි තිස්සක්කෙන්න්න ඉස්ස ලවසං කරන් දැක අදීරතිබුණ පහගගේ ආ්ඩුවෙන් තමන්ගම අමතිවරෙක්ට එක කැබිනෙට් ඉදගන්නම පර කොතරදදුන්න ආණඩුව අත්තිබන ඇ හෝට අපි බලියටාවෙන් පස්සේ ඔහුත් ඇවිල් අපිතික සාච්ච කරල අපි තම මුදරදදුුන්න මේේ දේශපා පලිගැනිමක් කරන්නතු මේ මාර්ගේ හදර යුරගන්න යිස. ඒ දල් තරගෙන හෝ වැඩකටුතු කරන්නේනේ ඉතින් ම පෙරිද නිියගකිරවා ලකන්තු මට ඒ කොටස අවලංගු කරල නිත් හොඳර වැඩකරන න සමාගමට ලබාදැෙකිනම නියව කිරුව. ම් කැන්ඩඔය ජලපෝෂක ප්‍රදශයේ කිසිදු ඉඩමක් වග කටීතු සඳහා නිදස්ක නිදහස් කර නැතැයි, රාජ්‍ය අමාත්‍යේ සිරිපාල ගමනත් මහතා පවසනවා. රම්භ කැනඔයි ප්‍රදේශයෙන් නිදහස් කළ ඉටම් සියල්ල මහවැලි කලාපයට අයත් බයි ඔහු කියා සිටියේ. කොළපදී ඒ පැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රාජමා්‍යවරයා මේ බව සඳහන් කලා. මේ ප්‍රදේශය සම්බ කැන් ඔය මහවැලි කලාපේට යැසට කලපු ප්‍රදේශයක් දීර්තමයි තියන්නේ. තොර මේක වනජීවී වගේ වන සංරක්ෂණ පරිසර මේ ඔක්කෝම මේ ස්ථාන්්ගෙන්ලා අපි සාකච්චා කරලා වනජී ප්‍රදේශයක් නොවෙන බවටත් වන්නන සංරක්ෂණ ප්‍රදේශයක්ක් නොන වට මේ ප්‍රදේශය අපිට ඒගොල පැදිලිකෙන්වා පරිසර අධිකාරයේ මාර්ගදෝතවත්තත්. එක්ක අපිට හැකියාව ලැබුණ මේ ප්‍රදේශේ අක්කර දෙදාත් හස්සේ අත්්‍යනෙකොට නිදහස් කරන්න. එම බැහර කරන්න කඩිනම් අපිටයුතුකෙටවේ පේ මේ වන කොට පිටන්ගේන්න. ඔගවර්ග දහසයක් එත් සම්පෝර්ණයෙන් අතර කරලා අපිට මේනටේ නිස්වාදන එකරගන්න පුළුවන්දේ අපි මේරටේ වවල්ලා අපේ මේරට ගොයි මහත්ත්‍යයා වෙනුවෙන් එමුදල් ඉතිරි කර ගැනීමත් අපි අවශ්‍යතාව අපි විසින්ම සදාන කර ගනීමේ පරමාත්‍යයක්ත් එක්ක අතිකරු ජනාතිපත්තුමගේ සවභාග්‍ය දැක්ම මේ වැඩ සටහන සාර්ථ කර කන්න තමයි. අපිඩිනම් වැඩපිල්ලක් දිට වැ පිල්ලක් දිියත් කෙරුවේ මීට පෙර වාගකරපු ඉඩක් හෙන් ගොවිතන් විදිහට එමනැත්තං අවුද්දට එකසරයක් වග කරන ඉඩම් තමයි. මේ සදා යොදාගන තියන්නේ. ඒවගේම කිසිම අවස්ථාවක මිහිතියෙන දහකොළොවලට හානියක් නොකර. ඒවා ඉවත් නොකර. අර සාමාන්‍ය අවුරුද්දක් ඇතුළට පැළවෙන කැෑව තමයි ඉවත් කරලා බඩිරිංගුවගාව සඳහා යොදාගත්තේ. ඒවගේම තමයි රම්බ කැන් නොය රක්ෂත ප්‍රදේශ, ඉවත් කරලා තමයි මේ වැඩපිල්ල කරලා තියන්නේ. එනිසා පරිසරක හානයක් නොයින විදිහට විශේෂෙන්ම මේ ප්‍රදේශවල විශ්වාස කරන්න රසායිනක පහර පාවිච්චි කරන්න වී කියලා. එනිසා පුළුවන් තරන් දුරට කාබනික පහර වගේම පරිසර හිත කාරි විදියට තමයි මේ වගාව. මෙවැර සකස්කෙරු එක කෙනෙකත් මංම අවස්ථාවයි පහැදිි කරන්න නඕන අපනයින වෙලපුොල ඉලක්කකොට පලතුරු ්‍යාපෘති ඇරඳීම සඳහ රුපියල් මිලියන හත්සියක් ලවාදීම රජේ පියවර ගෙනැති වෙනවා. හනුව දිශ්ිකේ නවල පිටිය ගම්පොල උඩනුවර ඒවා හැට ැතිවරණන කොටසේ ් දෙදහසක් තෝර ගැනවා. ඇල ලබදීම හා ජලවිින්දුතා ක්ෂණය තාක්ෂණක කදනමො පිබඳවද ගොයා දැවත් කරනු ඇති. කෙල් පේර අන්නාසි අල්කට පේර යනතිී පලතුරවාර්ග වගේකිීම ්‍යාපෘතියඇතුන් ගො නි්පාදන විදශව වෙලඳ පොට අපපන කිරීමඳහ. පෞදත් කලක සමාගමත් එකතාවය පලකරති වෙනවා එඒනුව ගො නිෂපාදන මැද පෙරදිකරටවට ටිපීනයටට අපනේ කිරීම නිමවිතයි. එම ්‍යපෘතිතේ ිස්්ික් ො අවරන කිරන අතර. ඇතති දිස්ත්‍රු පහක වැඩ දනටවත් ආරම්ි කරවසන්. පළමු පළතුර කටේනරේ ලබනවසරේ ප්‍රථමකාර්තුවේදී අපනෑනය කෙරෙනු ඇති. සමමාගම නෝජතයන් අත්‍ය මහින්දනන්ද අලුත්මගේ මහතා හම අවස්ථාවේදී ඊට එකඟතාව පළ කළා සේන දළබවා ව්‍යප්තිය පාලනයට පේවර ැයි කෘෂ්ිකාර්ම අධ්‍යයක්ක්ෂ ජෙනරල් ආචාරය MW වීරෝන් මහතා පවසනවා. බෙවින් ගො ජනතාව අනවශ්‍ය පරිදිබියක් ඇතිකරගත යුතු නැති බවයි ඔහු පෙන්වාතු නේ. මේ අතත්වි හොව පැලු යි තරම්ත්ම විශාාව වශය හනයක් දකටල බින්න අරදදස් හට වර්ය ති හන වගේ පොද ගොමහත්තුර දනව කිරීම පති නවා දරු. ඇැයි මේ සඳහ පේ රකුෂකන් දෙපාමිවේ නිරන්තරම ගවැඩකටයුතු කලා ශේත්‍ර නිහස්ර විලෝපිකයන් එවගේ ජවිද්‍යාත්මක මර්ධය කිරීමම් සඳහාවශ්‍ය වයිර මුදහැරලාති යනවා ත්ව අරතයේදීඒ ඒ ප්‍රදේශවල මේ තත්ේ සහමන්දරල් පාල වෙලාතියන පුඩි පඩි තැන්වල ිකරඇත්වෙන් හේතුතම ප වගාව පහොච්ේක එකක ගොමත්තුරුට. දාරඋපය කරඩවත් බැහ මොකද අපට හැමෝ දන්න දෙයක්තමයි සති තුනක් විතර වර්ෂාව පරක් වුණා. මේකත් එක්කම ඒ බෝගයේ විධ අවස්ථාව ශේත්‍රය දකිින් ලැබෙන.ඉතික අප ශේෂ්‍රකාන මන්ලේ මේම අස්ථාවද මේ සියලූම ස්තාන ොල් ගහිල්ල ්‍රේත්‍රි පරික්ෂක කරල්ල ොයි මහතරන්ට උපදේයනම කහමද මේක පාලි කරන්නි කියලා විශාල වසය තියෙන තැංගුලට අවශ්‍ය කපලය විඳදීමට පිරාජාමක්ුෂිගම මාත්‍යන්සයෙන් පුදල් පතිපද ැබිල තිෙන අපි පලාත් කුෂිකර මධ්‍යක්ෂ කරන්ට ඒ ඇසහ අතතිකග. ගරන්ට රන්ද තියනවා ඒයන යි ුිකර දේ මහතුරු ශේ්‍රය හිල්ල ේ්‍රේ ග හත්තුරන්ට ර්තනය කිරීමට අහස තත්වයක්ත් තියනවන කුෂිගර පාත්මිත මතිවත්ලයි ර්දි ක ද .. දදවදහන සංවර්තන පවත්කිහි පයක්ක් වෙත. නැගනර පාත අතයන්ත ෙදි නිෂ්පාන හ ැවීමට රජාතන ොමදති නවා. ය මල පොතිිෂ් ේතිබූ අ්‍යන්්‍රේෂකරම මධ්‍යස්ථානය යලි ආරමකිරීමටවදහනය මෝතිෙනවා. ශේල්ස්්‍රට අදාල කාන්තාවට පුහුණු පාටමලා ආරම්මකිීම ද නියමතයි. යුද්ධෙෙන් පිටාවට පත් කාන්තාවට ස්වංරැකයා අවස්ථාව වැඩිකිරීම මේ අතේ සිදු කරෙනවා. මනකල පේතිබූ මධ්‍යස්ථානය කලට පෙරම්පාර දිෂ්ට කේ කෙන අනු ලබවා රජමතේ ද සි ජයසේ කරමහතා පසුගේ මටකල පොදිශ්‍රු කගේ සිදු කළ නිෙක්ෂ චරිකාාවපකද මේ පිලිමඳවදහනය යමු කලා. වස්ාව ්‍රමට ස හඳ රක ියග ෘති ිල් තු රි. වැලිබ මැතිරණ කොට්ටාස, ගුරුතලාවා මහතැන ප්‍රේශ මාග ොංක්‍රීටාතුරවා සංහර්තනය කරෙන. සස්ථව්‍ය පෘතියට වැැකිරන මුදල රුපියාල් දස ක්ෂයක්. ප්‍රතිලාපි පව ං්‍යාව පන්සියා ලංකා පොදු චන පරබුණේ වැිමඩ ආසන සංවිධායක සම්පත්ජයි සුන්්‍ර මහතා ඇතු පිරිසක් වස්ථාව එක් සිටියටිය. තුගම ප්‍රදශලකම් කොට්ටස යට ොලවත්ත අලුත්ගම මාර්ගයේ කාපට් අතුරවා සංහර්ධනය කරනවා. ඉට වෙන් කරනු මුදල රුපියල් මියනේකසි හැටපහ. මෙයටට ේ කමිට රෙුලහිදශමට අමය සංහර්ධනය කරනවා වවන්‍යාව ඉරට පෙරියකුළම් ප්‍රදේයේ ඉතිවූ පලාත්බද නීතිපති නිලනිවස පසුගෙද විවෘදත කලා ඒ නිතිපති දප්පුල දෙලවේරහමතාගේ ප්‍රධානත්තුයෙන්. මි ෑල මුද රපල් ිලන විසි පහ. ීතිපති පාතිමින්තුව පරි පාල් ංශේ ප්‍රධාන්න්නේ අතිරක සොලිසිට ජනල් ජනනාතිපති නතිකඥ සුමති ධර්මවර්ද මහ ඇතුළ නිති අංශේ ේෂ්නනිල් ර කකිහි පදෙකු මවස්තාවට සහභාගී වුණා. වෞනිියාවේ වැැව් ආශත්‍රත ප්‍රදේශවල කිමුුලන් ඇල්ලීමේ මෙහෙමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඇතැම් අවස්ථාවල දී වැවල දයනමට පැමිණි පුද්ගලයන් කිබුලන්ගේ ප්‍රහාර වලට ලක්වීමමිට හේතුවා. වෞනියාව ඇටම ගස්කඩ ග්‍රාමයේ පනස් අට හැවරදික් කාන්තාවක් කිමලකුගේ ග්‍රහණයට පසුගේදා හසුනා. ඇගේ ජීවිතය බේරාගෙන ඇතත් රෝගයාා තවමත් පසුවන්නේ අසාධතත්ත්වේ. මේදිනවල ප්‍රදේශයේ සියලු වැැව්වල ජලමට්ටම ඉහල ගොස්ටිබෙනවා ඒ වර්ෂාව හේතුවෙන්. ස්කු ඉර දින ්‍රස්ත ප්‍රාරය සම්බන්ධයෙන් තමන්ට වගකි භාරගත නොහැකි බට හිටපුූ ජනාතිපති මෛත්‍රීපාල සිරිසයට මහතා තම මාධ්‍ය අයතිතනයට ලබඳදුන් සම්මුකසාකච්චාව කිසිදුූ ආකාරයකින් අදහස් විකෘති වනසේ සංස්කරනය නොකළ බව බිබ. සිංහල සේවේ මාතවේදී ශර්ලි උපපුල් කුමාර මහතා පවසනවා. ඔහු මේ බව කියයාසිටියේ ඊයේ ජනාධිපති කොමිස මහමුවේ සාක්ෂී ලබදේෙන්. BBC සිංහල සේ පසුගේ ජූනි ාහත්‍ර නිදා සිදුකල සාකචාවේ දී හිටපු ජනාධපති මෛත්‍රිපා සිර්සය මහතා මන් පාස්ක ්‍රහරය වගකීම ාරගැනීමට සූදනම් නැති බව සඳහන් කළා. කෙසේ වෙතත් මේ සබන්ධෙන් පසුගේෙදා ජධපති කොමස සහම ය සාක්ෂිදු නවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රපාල සිර්ෂන මහතා කියයා සිටියේ BBC සිංහල සේවේ සිදු කලා අදාළ සම්මුක සාකච්ඡාව, තම පිළිබඳ දවේශ සහත හැඟීමකින් යුතු අදහස් විකෘති වනසේ සංස්කරන කරඇති බවයි. එඒ අනුව සම්මුසාකච්ඡාව සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම සඳහා මාධ්‍යවේද, ශ්‍රලි පපුල් කුමාරමහතා ඒයේ ජනාධීපති කොමිසමට කැවක්පුුණාක්. ප්‍රෝතිසාකච්ඡාවාරම් බේට ප්‍රථම ඇසේුතු ම් විශේෂ ප්‍රශ්යක් ඇදෙයි තන් හිටපුත් ජනාධිපතිවරයාගෙන් විමසුවද එවැනි විශේෂ ප්‍රශ්යක් නොමැති බව සිරිසේනමහතා සහන් කළ බවයි ශ්‍රලි උපපුල් කුමාර මතා කියා සිටියේ. හිටපු ජනාධපතිවරයා තන්ගෙන් ඕනෑම ප්‍රශ්යක් අසන ලෙස දැනුන්දුන් බවද මධ්‍යවේදයා කියා සිටියයා. අනතුරුව සමුඛ සාකච්ඡාවාආරම්භී එය සාමාන්‍ය ලෙස ඉදිරියට ගියද, පාස්කු ුදින ්‍රස්ස ප්‍රාරය සම්බන්ධයෙන් ප්‍රශ්නකිරීමත් සමග හිටපු ජනාධිපතිවරයා නොසුන් වූ බව මාධ්‍යවේදය සහන් කළලා. එසේම පිළිබඳ ප්‍රශ්න කිීමම සබන්ධයෙන් යම් අකමැත්තක් හිටපු ජනාධිපතිවරයාගෙන් පෙනෙන්නට තිබුණද සම්ඛ සාකච්ඡාව අසාන වන තුරබ ඔහු සාමාන්‍ය ලෙස යට සහභාගියූ බව ශ්‍රලි කුමාර මහතා කියා සිටියයා. සම්මු සාකච්ඡාව අවසානයේ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ කරට අතා දමා ජායරූපවලට පෙන සිි බව සඳහන් කළ සාක්ෂිකරු එම චායරූප ජනාධිපති කොමිසම හමුමුවේ පෙන්වු ලැබවා. මෙදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ් කළේ පටිකත කරන ලද සම්මුක සාකච්ඡාව අන්තර්ජාලයට මුදාහැරීමට පෙර යෙහි යම් සංස්කරණයක් සිදු කළේ දෙයන්නයි. ඔවුසාමීනී සංස්කරණයක් සිදු කලාා. නමුත් අර්ථයේ විකෘති වනසේ සංස්කරණයක් සිදු කළේ නැහැ. සංස්කරනයක් හැටියට කළේ කෝඩ සුලටය අවස්සා සුලං ශබ්ද එකදේ යලි අලිත් කියපුවා විතරයි. ඒම නැතිව ඒ ප්‍රශ්නයට දුන්න උත්තරයක් වෙන ප්‍රශ්නයටට දැම්මීමක්වත් මේ සංස්කරණය දී සිදු කළේ නැහැ. අදාලා ප්‍රශ්නයට දුන්න උත්තර, අදාලා විදිහයට තියෙනවා යයි බාධ්‍යවෙදී ශ්‍රලි කුමාර මහතා සඳහන් කලා. ඒද නධපති කොමිසම පෙරලා ප්‍රශ්කරේ මෙම සමුක සාකචාව ප්‍රචාය නොකරන ලෙසහෝ කිසියම් කොටස කිවත් කරන ලෙස හිටපු ජනාධපතිවරයා හෝ ඔහුගේ පාර්ශවෙන් කිසියම් බලපෑමක් සිදු කළේ දෙයන්නයි. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරුකයා සිටියේ නෑ හෙම කිසිම බලපෑමක් මගෙන් හෝ මාසේවය කරන අයතෙනින් සිදු කරලා නෑ. අද ටත්ත්ේ සම්මුක සාකච්ඡාව අපේ වෙබ්ඩ විය සහ ෆේස්බොගක් පිටුවේ තියවායන්නයි. ශ්‍රලාම්කික කියන් සඳහ වූ ආහාර මාර්කෝපදේශ මාලාාවක්හඳුන්වාදීම පසුගියදා සිදු කෙරුණා ඒ සෞඛ්‍යමාත්‍යංශයේ පෝෂණ අංශයවිසින්. ඕනෑම පුද්ලෙකු ලබාගන්න ආහාරවලින් සැලකයුතු කොටසත් ජීර්ණය වනවා. ඉන් සිරුරට අවශ්‍ය පෝෂපධාර්ත ලැබෙනවා. ශක්තියවර්ධන කිරීම හා ශරීර සෞඛ්‍ය පවත්වාගෙනයාම සඳහද ආහාර ඉවහල් වනවා. ඇතැම් අවස්ථාවල වැයූ සයිල යළි වැඩීමටද ඇතැම් කොටස් වර්ධනයටද ආහාරවලින් ඉටුවන්නේ සුවිශේෂම හෙවරක්. ආහාර සංගටක පෝෂපධර්ථ ශරීරයේ ඌන පෝෂණය වලක් වනවා. ප්‍රතිශක්තියේ වඩවාලන අතර ලෙඩ්පක්කවලින් ආරක්ෂාකිරෙනවා. අපගේ ආහාර රටාව වෙනස්වීම හේතුයිෙන් දිය වැඩියාව හරද රෝගවැනි බෝ නොවන රෝගමෙන්ම අධික ස්තුලතාවද ඇතිවනවා. ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රතිශක්ති කරනේ ඉතා දුර්වල වී ඇති බව සඳහන්. ගුණදායක හා නියමත ප්‍රමාණයට ආහර ලබාගැනීමට හුරු නොවීම ඊට හේතුවයි. මෙහේතුවන් සෞඛ්‍යමත්‍යේංශේ ආහාර මාර්කපදේශ මලාාවව හඳුමදීමට පිවරගත්තා. ඒ දෙදහස් දෙකේදි සකස් ක ියවිල්ලද සැකිල්ලට ගන්නවෙන්. ශ්‍රීලාංකිකයන් සඳහා නිර්දේශ ආහර කාණ්ඩ හා නියම ප්‍රමාණයන් ඊ ඇතුළත්. සෞ්‍යමතංශේ පෝෂණ අංශේ වෙබ් අඩවිය ඔසේ ඒ එලි දැක්ුවා. ඒ සෞඛ්‍යමමාත්‍යංශයේ අතිර කලකම් වදේ එල් සෝමතුන් මහත්මියගේ ප්‍රහනත්තුවෙන්. පදෙස් මලාාව සකස්කරඇතේ ෞඛ්‍ය පෝෂණ දේශීවෛද්‍යමාත්‍යංශයේ සහ එක්ස ජාතින්ගේ ආහාරහා කෘෂිකරර්ම සංවිධහනය සහයෙන්. පාහින ල දාන්‍ය නි්පාදන වෙනුවට තම්බපු හෝ නිවු්ඩ සහිත සහල් හා, කුරුට්ට සහිත ධන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගතයුතුයි. ඒ ප්‍රමාණත්මකව අඩු කොටසක්ලෙසින්. ඉතාදාලව පෝෂ කොටස් අඩංගු විධ වර්ණයෙන් යුතු පළා එලවලු පලතුර ආහාරයට ගතයුතුයි. දෛනිකව අමවශයෙන් එලවල වර්ග දෙකක් පලාවර්ගයාකා පලතුරවර්ග දෙක් නිරෝගී පුද්ගලයෙුගේ ප්‍රධන හාරවෙලට අඩංගුරග යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෑම ආහර වෙලකටම වලි ඇටවර්ගයක් සමඟ මාලු හෝ බික්තර ෝ තෙල්කොටස් ඉවත් කළ මත් හෝ එක්කර ගත යුතුයි. කෘතිීමම පැණබීම බිස්කට වර්ග කෘතිම සීණි ඇතුළත් ආහාර වර්ග පුර්ුවෙන් සකස් කරන ලද ආහරමෙන්ම ඇතැම් ආදේශක ආහර වර්ගද සීම කළ යුතුයි. ඒ හිත ආහාරම මෙම අධි තෙල් හා ලුණු පරිපෝජනය සෞකයට අහිතකර බව එම මාර්ගුපදේශන මලාවේ සඳහන්. ඒ ඒසම ගෙන්ාත රප හිනේ දිවා ප්‍රෘති ප්‍රශයේ නිමාවට පත්වෙනනවා. අයිබෝන්.